నీకు లాక్ కర్లా యత్రకు యత్ర మంగా తోర లాక్కల మావనా తన దాదాన్ని పొట మీ హట వెళ్ళి వాడి వెన్నుకు ఉచ్చర హితువక్కార వెండి పామల్ మేము ఏమదేమ దమలగాలే అన్న తరం మగే జీవితే పాదడే కక్త అర పిస్సు వికారం గేసరాట ఆపు మనుష్యావ ఆపవు హరోలే అవుపోయి కదా మమ కరుపు సమావ దిన్న పెరి వెరద్ద ఏ మనుష్య యాక్సిడెంట్ వెళ్ళా తపాయ కడాగిన హాస్పిటల్ ఇన్న కొట మనుష్య కమట గీళ్ళ బలపోయి కదా మమ కరుపు సమావ దిన్న పెరి వెరద్ద మా ఆగి వెళ్ళవటారంగా అనోనే అవినాష్ ప్లీజ్ మీ దొరారిన్ హరి మంగాడి అన్న దిన్న హబై ఇక కొందేశ్యాక్ పీట కోహితేన ఇది ఇక్కడ దోమట కొందేసి దాన్నేనే అయ్యోట అమ్మతుకు నాదు అపి మెచ్చర కాలేక ఇక వాహలక్ అడ జీవత్తునే ఇది మాట ఆగిన వగకీమాక్ నద్దమా ఏం ఆవట గీయాట ఆట గెదిరిన దొట్ట బేలే అన్న దిన్న బే ఓ తాతర కథా కరన్న మంగ తాతర బార దిన్న ఎత్తుకొట ప్రశ్న ఎక్కనే కోదిన మంకేయాలి హలో అక్క నేనే ఒకళ్ళు కలపలు విన్న ఉన్నే మన దగ్గర ఎక్కాం నిన్న మంగితు ఏమే మీ ఆ బురువట అన్న దానికి ఎలా మాట వెరదిలది ఎత్తటమేమే అన్నదాన్ని మేము తనేమేమన్న బ్యానే అక్కే మంగ విత్తర్లోలే అన్నా
ගන්නේ අම්මේ. කැමිටුංගක් අමාරු දෙක කවුද ගහලා තියෙන්නේ? මොකද මේ කැමිටු? පොඩක් ඉන්නකෝ. එයාට හැටි අමාරුවක් නෑ. අනේ අම්මේ. කිව්වනේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? කවුද කැමිල්ලට ගහලා තියෙන්නේ? මං ගැන පස්සේ බලන්න පුළුවන්. අක්කට විස්තරය කියලා ඉන්නකෝ. එයා බය වෙලා නින්නේ. එයා විතරක් නෙමෙයි මාත් බය වෙලා ඉන්නේ. ඔයාව අනවශ්‍ය දේවල් ඔලුවට දාගන්න නැතුව මේ දවස් ටිකේ හොඳට කාලා බීලා සැහැල්ලුවෙන් ඉන්න. මං කොහොමද මේ සැහැල්ලුවෙන් ඉන්නේ? අක් කනනවා. තාම අවිනාශ ආවෙත් නෑ. නංගි නොදන්න පළාතකට තනියම ගිහිල්ලා. එහෙන් කැමිල්ලා එයට ගහලලු. කොහොමද සැහැල්ලුවෙන් ඉන්නේ? අම්මම කියන්නකො. මට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්ද? ඉතින් නාඩ ඉන්නකෝ. ලොකුද? නන්දානි. මේ වටේ මිනිස්සු බලන. නංගිත් බය වෙන. කැමිල්ට හැටි අමාරුවක් නෑ. අර ඔෆිස් එකේ ඉන්නේ ලක්ෂිත කවුද කියන කෙල්ලත් එක්ක වචන හුමාරුවක් ගිහිල්ලා. මෙයා හාෆ් ටී දාලා ගෙදර එනකොට ඒ කෙල්ල කවුද මැරියෝ දෙන්නෙක් එක ෆලෝ කරලා ගෙදරට ඇවිල්ලා තර්ජනය කරලා පාර දෙකක් ගහලා. ඒ හැටි අමාරුවක් නෑ. මම මිනිවැල් ගැට් ටිකක් අම්බල දීලා ආවේ. ස්පිරිතාලට එක්කන් ගිහිල්ලා බෙහෙත් දාලා පොලිස්ට ගිහිල්ලා එන්ට්‍රියක් දාන්න ඕනේ. එහෙම නැතු මරණ ගියත් ඔච්චරයිනේ. ඉතින් දරුවෝ කැමිල්ගෙත් මොකක් හරි වැරද්දක් ඇතිනේ. ඒකනේ පොලිසියන්ට ඕනේ නෑ කියන්නේ. ඒක නම් වෙන්නත් පුළුවන් අක්කේ. අක්කට දාන පාඩ ලෝ ගෑන්ට දාන්න ගියාම හරියන්නේ නෑනේ. ආ ලොකු නංගි. වැද්දෙන් පුඩි නංගි වගේ කැමිල්ට විරුද්ධව කතා කරන්න පටන් ගත්තද? මං කැමිල්ලාට විරුද්ධව කතා කරනවා නෙමෙයි. රිදෙනවා අම්මේ. රෑ වෙනකොට වේදනාව වැඩි වෙයි කිව්වා. බලන්නකෝ තාම අවිනාශ ආවෙත් නෑනේ. අපි හවසට අවිනාශට එන්න එපයි කිව්වනේ. එයා නිකන් මේ හටයි මෙහටයි හැරිලා ඉවරලා වේදනාව වැඩි කරගන්නවනේ. අනේ අක්කේ අඬාඬි ඉන්න නැතුව චුට්ටක් ගිහලා බලන්නකෝ අවිනාශ ඇවිල්ලාද කියලා. අවිනාශ අවිනාශ අවිනාශ. අවිනාශින්ද තමයි මේ සේරම වෙන්නේ. ගෙදර හිටියනම් අර පිට ගෑණියෙක් ඇවිල්ලා මගේ මිනිහට ගහලා යන්නේ නෑනේ. ආ මෙන්න වැඩ. දැන් මේ හැමගුලටම වැඩිකාරයා මගේ මිනිහද? ඌ කොහොමද ඔයාගේ මිනිහ වෙන්නේ? ඌ මල්ෂාගේ මිනිහ. ඔයා මේ මිරිංගුව පස්සේ ගිහිල්ලා ජීවිතේ නැති කරගන්න හදනවා. ඒ මදිවට අපේ ජීවිතත් අමතුරේ දාන. කටවහ ගන්නකොට මොනවද අම්මි කියවන්නේ? මං කියවන්නේ මෙච්චර කල් අම්මා කියපු දේවල්ම තමයි. මේ පවුලට විනාශය ගිනවි අවිනාශ. ඒකෙ දෙකක් නේ. ආඩේ ඉන්න පොඩි දුව. මොකද බලන්න කොහෙද? පොඩි නංගි ආඩනවා. අම්මා නංගි ළඟින්. මයන්න. නිතරම මල් ලැස්තිලා වෙන්නේ. ඉකරේ ආයිනේ. මං හිට උදේ තාත්තට අම්මට ඇඳුමක් එවන්න. හිතේ යන්නේ. මම්මගේ මිනිහගෙන බලන්නේ නැද්ද? මිනිවැල්ගට කෝපයක් හදලා දුන්නම සේරම තුන් දොස් දුර වෙනවා. හරි හරි. ඉතින් මෙච්චර කියවන්න එපා. මම පොඩි නංගි ළඟ ඉන්න. මං එනකොටත් ඔය ගොරෝ ගොරෝ නිදාගෙන හිටියේ. ඒකත් දැනුම් පදයක්. මෙච්චර කාලයක් හොඳ වෙලා හිටපු කැමිල්ව අවිනාශ්ගේ යසීසුරු දෙක ලම්මට එපා වුණා නේද? අනේ මෙහෙමත් අම්මෝ. අනේ ලොකු දුව. කියවන්නේ නැතුව දැන් ආ යන්න කොහෙදනි? මං කිව්වනම පොඩි දුව ළඟ ඉන්නම් කියලා. මාත් එක තරහ වෙන්න එපා නංගි. මං දැන් යන්න ඕනේ. මං කටට ආවට කිව්වේව ගණන් ගන්න එපා. මං ඔයාට කවන්නද? මට බඩගිනි නෑ අම්මේ.
එහෙම කියලා බෑනේ පොඩි දුව. මේ බොණ්ඩත් ඕනනේ. මම කණ්ඩ ආසම බටු මෝජු හදාගෙන ආවා. කටක් දෙකක්වත් කම්. මං කවන්න. මේ මොකද මේ? ගෙදර එන්න ඕනයි කිව්වේ. හදිසියෙන්? තාත්තා මහල බලන්නකෝ. මට අමුතෙන් අහන දෙයක් නෑ විනාශ. ඔයා මෙයාව ආපහු එක්ක යන්න. මට එක් කරන්න බෑ තාත්තේ. මාත් එක්ක එක වහලක් කර ජීවත් වෙන්න අකමැති කෙනෙක්ව මං කොහොමද බලෙන් තියාගන්නේ? එයා ඉන්න බෑ කිව්ව පළියට. එහෙම ඕන වෙලාවට ගෙනල්ලා බස්සල්ලා දාලා යන්න මම ළමයි හදලා නෑ විනාශ. එහෙමනම් ඉතින් තාත්තම කතා කරලා බලන්න. මල්ෂත් එක්ක ජීවත් වෙන එක මට නම් ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මල්ෂටනේ. හා. ඉඳගෙන මල්ලි. කුවරය. කාමරේ. එන්නේ ගියා. ඔකේ. පොඩ්ඩ මෙහෙන් ඇවිල්ලා වාඩි වෙන්න. මම වෙඩින් ඩේට් එක කැන්සල් කරන්න තීරණය කළා. අපි මල්ෂට තව ටික දවසක් කොහොම ඉන්න දෙමු. එයාගේ හිත ඇදුනට පස්සේ ආපහු නැකත් බලලා වෙඩින් එකට දින දාගමු. අපි තව ටිකක් ඉවසලා බලන්නේ කොහොඳයි නේ තාත්තේ. ආශා, ඔයා මොකද කියන්නේ? අනේ මන්ද තාත්තේ. මං ඇත්තම කියන්නම් අවිනාශ්. අර CCTV footages මං බැලුවා. ඒකේ ඔයා ඇත්තටම වැරද්දක් කරලා තියෙනවා. වැරද්දක්? මොකද්ද මං කරපු වැරද්ද? මං කළේ ඊශානිව ෂේප් කරලා ආපහු හරෝලේ ආපු එක. නෑ නෑ. ඔයාට අමතක වෙලා. ඒකේ ඊට වැඩිය දෙයක් තියෙනවා. එතන ඊට වැඩිය දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද? ඊශානි මාව බදාගත් එකද? ඒ මුලදිනේ. එහෙනම්? පස්සේ ඔයා ඊශානිවත් බදා ගන්නවා. හැයියෝ අමුතු විදියට hina වෙන්නේ. ඒක වැරද්දක් නෙමෙයිද? මොකද්ද ඒකේ තියෙන වැරද්ද? පේනවනේ තාත්තේ මෙයා කතා කරන විදිය. ඔන්න ඕකට තමයි මල්ෂා අවුල් වෙලා තියෙන්නේ. එයා මොකටද ඒකට අවුල් වෙන්නේ? ඇයි දෙයියනේ, ඒක හරි කතාවක්නේ. තමුන්ගේ කසාද මිනිහා තමුන් ඇඳේ නිදාගෙන ඉන්නකොට හොරෙන් නැගිටලා ගිහින් මහරෑ ගේටෝ ගාවට ආපු ගෑණියෙක්ව බදා ගන්නකොට අවුල් වෙන දෙයක් නෙමෙයිද ඒක? තාත්තේ, තාත්තා වැඩිහිටියෙක්නේ. තාත්තට මේගොල්ලන්ට වඩා කරුණු කාරණා තේරෙනවානේ. තාත්තම කියන්නකෝ මම මේක කොහොමද තේරුම් කරලා දෙන්නේ කියලා මේගොල්ලන්ට. මටත් ඔතනදී දරුවන්ගේ පැත්ත ගන්න වෙනවා විනාශ්.